සාදුුසාදුු නමස්කාරවීවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නමස්කාරවවා දම්රුවනට සෙමද සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංගට සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සෙමදාතිසාරන සරනයමිසාදුුසාදුුසාදුු පළමුකොටේ අපගේ ගුරුදේවෝත්තම කල්ලයානමිත්‍රෝත්තම පරම පූජනීය පින්වල්ලුක ස්වාමඉන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා සාදු සාදුු සාදු පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතන දම්මෝසද සද්ධර්ම දේශනාව අදදවසී විකාශනය සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් චමින්ද පෙරේර, ලක්මිණී පෙරේර ලිමල්කා පෙරේර, සමාධි පෙරේර, අසෝකා පෙරේර, නිහාල් පෙරේර නීතා පෙරේරා යන ඒ පිංව තුල්ලා සෑම සියලු දිනාගේ දායකත්තින් මීටු මාස තුනකට පෙරමිය පරලෝයන්ටයදනු. පිංවත් කේඩී පෙරේරාපයානන්ට මේ සියලු පුන් ධරමි වූ අනුමෝදන් වෙත්තුවා කියන උතුම් චේතනාවෙන් තමයි අද දේශනාවේ දායකත්වය දරු ලබන්නේ. ති දම්මූසද සද්ධර්ම දේශනාවෙදි පංවතුල්ලා විශේෂෙන් අපගේ මහාකාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධරම ආශ්චර්ය ගෙන ගන්නවා. බුදුරජාණන් වහසගේ ධර්මය පින්වතුනේ ආශ්චර්යයයි අගබහුතයි. බුදුරජාන් වහසගේ ශ්‍රී සද්ධරමය භහග්්‍යතුන් වහන්සේ පවා ගුරුතන්හි තබාගෙන සලකපු දේය බුදුරජාණන් වහන්සේ ශ්‍රී සබුද්ධඇත්තිට පත්වෙච්චි මුල් අවදී ගයාවේ බෝමැඩ ඇසුරු කරගෙන වැඩවාසය කරද්දී භාගතුන් වහසගේ හිතේ හිතුවිල්ලක් ොපන්න පුදසත්කාර කරන්නට ගුරුවරයෙක් නැතුව වාසය කරන එක දුකක්. මම වගේ ගුරුවරයා ලෙස තබාගෙන පුදසත්කාර කරමින් වාසය කර යුත්තේ කා හටද. එහෙම බන්නකොට බුදුරජන් වහන්සේ විමසලාතිෙනවා ගුරුතන්හිලා සැලකිය හැකි සැලකිය යුතු තමන් අහන්සිට වඩ සීලයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක්. දෙවියන් මරුන් බවුණුන් සහිත ෝක ඉන්නවාද බුදුරජාන් වහසේ නුවණින් විමසල බැලුව කිසි කෙනෙක් නෑ. තමන් වහන්සසිට වඩා සමාධියෙන් ශ්‍රේෂ්ඨි කෙනෙක් ඉන්වාද කියලා බැලවා එහෙම කෙනෙක් නෑ. තමන් වහන්සසිට වඩා ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ට කෙනෙක් මේ දෙවියන් මරුන් බුුණන් සහිත ලෝකයේ වාසය කරනවද එහෙම කෙනෙක් නෑ. තමන් වහන්සේට වඩිය වූ විමුක්තියක් ඇති කෙනෙ විමුක්ති ඥාන දර්ශනයක් ඇති කෙනෙක් මෙේ බදුරජාන්ස විමසවා. හැබැ පින්මතුනේ අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සසිට වඩා සීලයෙන් සමාධයෙන් ප්‍රජ්ඥාවන් විමුක්ති විමුක්තිඥාන දර්ශනයෙන් වැඩි තරම් වූ කෙනෙක් හෝ අඩුම තරමේ බුදුරජාන් වහන්සේට හා සමානව ඒ ගුණ දහම් තියෙන කෙනෙක්වත් මේ ලෝක දහතුවිනේ. නිසාවාහග්‍යත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කල්පනා කළ බලන්න මේ කල්පනාව. තථාගතයන් වහන්සේට බුදුරජාණන් වහන්සේට තුන්ලෝකාග්‍ර භාවය ඉපද වූ යම් දර්ුමයක් ඇත්ද. ආන්නේ ධර්මේම ගුරුවරයා ලෙස තබාගෙන දර්මයට ගරු සත්කාර කරමින් දර්මට පූජාදක්වුමින් ධර්මය ගුරුතන් හි තබාගෙන වාසය කරමී කියෙන එකට හේතුවමකක්ද බුදුරජාණන් වහන්සේ පවා තුන්්ඩෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වනේ ඒ ධර්මය අවබෝධ කළ නිසා ධර්ම නිසයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්ව සාක්සත් කළේ ුදුරජාන් වන්ස තුළ තිබුණ සම්භූුඥානයෙන් තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළේ එතකොට අපි මේ ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ පවා ගුරතන් හිලා සලකු උතුම් සද්ධර්මයයි මේ සද්ධර්මය අපගේ භහග්‍යත් බුදුරජාණන් වහන්සේ බරණැස්ස ඉසිපතන මිගදායේදී දේශනා කරන්නට ආරම්භ කළා. ඒ දේශනාව කුසිනාරාවී උපවර්තන සාල වනෞද්‍යානයේදී භහග්‍යතුන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ දහතුයින් පිරිනුවම්පා වදාරන්න තා කාලය පුරා. අතල ිස්පස් සවුරුද්ධක්ම බුදුරජාණන් වහන්සේ ලෝකානු කම්පාවෙන් දේශනාකොට වදාලා. දශනාකට වදාළ ධර්මය බුදුරජන් වහන්ස පරිනිර්වාණින් පස්සේ රහතන් වහන්සේලා විසින් ඉතාම ගෞරුුවීන් සංගායනා කරළ ආරක්ෂ කළ එකල වේවා මෙකල වේවා යමෙක් බුදුරජාන් වහසේ ධර්මය ඉගර ගන්නවන දැන් ඒකාල බුදුරජාන් වහන්සකි ධර්මය හලාක් ශ්‍රණනයන් තම ඉග ගන්න තිබන මුකද ධර්මය ග්‍රන්තා රුඩ වෙලා බුණ නතිනිසා. නමුත් අදගත්තත් පින්වතන අපට දහම් පොතපතිනු ධර්ම ඉගෙන ගන්න පුළුවන්. තින් දහම් පොතපති ධර්මය ගෙන ගන්නකොට. අපිට සූත්‍ර දේශනා වසයෙන් කියවන්නට ධර්මකාරණ රාශියයක් මේ වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. ඒ ධර්මය කියවනකොට ධර්මය විස්තර වෙන ඉතාම මනහර ක්‍රමයක් තමයි අපි මේ කාලෙ ඉගෙන ගනමින්ඉන්නේ ඒ තමයි නෙත්තිප්ප කරණය කියන උතුම් පොත්වහන්සිගේ විස්තර වෙන ධර්ම ක්‍රමය. මේ නෙතිප්ප කරනේ තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක් බලන්න. පළමුකොට ධර්මය වෙත රැගෙන යන දහසේ වැදෑරුම් හාරයෝ යෙදිය යුත්තාහ ධර්මය කියවන කෙනා ධර්මය ඉගෙනගන්න කෙනා ඒ සූත්‍ර දේශනාව කියවලා පලමන් කරන්නට ඕන ධර්මය වෙත රැගෙන යන ක්‍රමදාසය වන හාර දහසේ අපි මීට පෙරව වැඩසට අනු දි කෙටීමේ හාර දහසය ඔබට සිහි කළා ඔබ සතුව මේ උතුම් පොත්ව වහන් සිතයෙන් වනම් ඔබට බලාගන්නත් පුළුවන් මේ දහසේ හාරයෝ. ඒ හාරයෙන් නිදුවට පස්සේ දෙසාලෝච්චන ක්‍රමන් කුසල් අකුසල් ධර්මයන් නිමසා බලා. අංකුස ක්‍රමයෙන් ඉස්මතු කොට ඉන් පසු නන්දියා වට්ට තිපුක් කල සීහ වික්කීලිත යන ක්‍රමතුනින් සූත්‍රය විතර කරගති යුත්ත ඒකට එෙමතමයි ධර්මය හදාරන්ට තියෙන්නේ. මේයටතේ එතකොට මුනිින්ම කරන්න ඕන දේශනාව කියවලා හාරයන්ට යොධනකනේ. ඒයටතේ අපගේ පින්ව ස්වාමීන් වහන්සේ ට පෙර වැඩසටහන වනදී මෙහි පළමුයිනි හාරය ඒකිව්‍ය දේශනාහාරය විස්තර වසිෙන් ඔබට කියල දුන්නා දේශනා හාරය කියලා කියන්නේ දේශනාව තුළින් ධර්මේ වෙත රැගෙනයාම පිළිබඳව සාමීන් වහන්සි ඔබට මේ නිත්තිප කරට අනුව කාරණ විස්තර කලා එතකොට ඒ ධර්ම දේශනාව ඇසූ පින්ව තුන්ට ඉගෙන ගන්ට ලැබුණා ඒ දේශනා හාරය තුළ ආශ්වාදය කියන්නේ මොකක්ද ආදීනවය කියන්නේ මොකක්ද. ඒනඟට නිදහස් වීවෙ එහෙමනැත්තන් නිස්සරණය කියන්නේ මොකක්ද. ධර්මයෙන් ලබන උතුම් ප්‍රතිඵලය කියන්නේ මොකක් ද. ඒ ප්‍රතිඵලය කරා යන්න තියෙන ක්‍රමවේද එහෙමනැත්තන් උපායි මොකක්ද. ඒ සඳහා? තිලෝගුරුම්බුදු රාජයන් වහන්සේගේ ආඥ්ඥාව ආනත්ති මොකක්ද කියන හය මනෝදේ හය ආශ්වාදය ආදීනවය නිස්සරණය පලය උපාය ආනත්්‍යය කියන හය ඔබට ඉගනගන්නට ලැබන දැන් කෙටියෙන් සිහිකරනවනං මේ ආශ්වාදය ගැන ඉගෙනගන්නකට ඔබට හඬ ලැබුණා හ සැප විඳන්ට කැමති කෙනෙක් කාමයම් පතාගනිද්දී තමම් පැතූවිදිහට කාම සම්පත් ලැබෙනවා. ඕන අප පිහිතුමු කෙනෙක් අනේ මට මෙහෙම අනාගත මෙහෙමීන්ට ලැබෙනවාන හොදයි. වගා කටයුත්තක් ආරම්භ කරපු ගොවීක් එයා පතනවා අපට මේ වග මෙහි මස්සවැරනක් ලැබෙනවන හො. ඒ ප්‍රාර්ථනාව තියෙන කෙනාට පැතූ විදිහටම ලැබෙනවා පැතූ විදිහටම ලැබුණහම එ පැතූ විදිහට ලැබීම ආශ්වාදය යයි ඊළකට උපතින්ම යම් කෙනෙකුට බොහෝ කාම සම්පත් ලැබෙන දැන් අපිකත්තත් හම මනුස්සලෝකයේ කාමසම්පත් බහුලයෙන්වා කාම සම්පත්තනින් අඩු අයඉන්නවා. කාමාවචල දිවියලෝක ගත්තුත්හම මේ මනුසුලෝකට වඩා උත්ක්‍රෂ්ට වූ කාමයන් සහිත ඒ දෙවරු ඉන්නේ. එතකොට ඒ උපන්න දෙවිවරුන්ට ඊළඟට කාමයන් සහිත උපන්න මනුස්සයට නොවිකුත් කාම්වස්තු තියෙනවා කෙත්තන් වත්තුම් හිර්ඥ. කෙත්තුවතු රන්රිදි මේ ගවසම්පස්ස දැසිදස්සෝ, ස්ත්‍රීන් ඥාතියෝමන් මේ දේවලුත් ආශ්වාදය මොකද ඒ දේවල් සතුටින් පිටිගන්නවාන මේවා මගේ කියලා යෝ නරෝ අනු ගිද්ජති සතුටින් පිගන්නව දන්නේක ආශ්වාදය එතකට රශවාදය ගැන වාමින්හසපුට විස්තර කළ. ආදීනවේ කියලා කිව මොකක්්ද දෙ මේ ආශ්වාදය හැමදාම තින්නේ. තමම් ප්‍රිය කරන වස්තු අහිමි වෙනවා. තමම් ප්‍රිය කරන වස්තුූන්වරට නොසිතූදේ සිද්ධ වෙනවා. නාදීනවේ දැගුණන වසංගත රෝග තත්වය තියෙනකොට ඔබ දකින්න ඇති ලෝක ලක්ෂ සංඛ්‍යාද පිරිසක් මීගිය. සමා රටොල්ලොල දවසට දහස් ගනම් මීගිය. එතකොට මිය යනකොටදැ දෙමෝපියෝ ඉද්දි දරුවූ මියනෝ. දරුවු ජීවත්වෙලා ඉද්දි දෙමෝපියෝ මියයනෝ. ස්වාමි පුරෂය ඉද්දි බරිඳ මියයනෝ ිඳ ජීත්තවෙලයිද වාම්පෘෂමය නොමී ප්‍රිය කරන අයගින් ප්‍රිය කරන වස්තූන්ගෙන් වං විලා යන්ට සිද්ධවිෙනෝ අන ආදීනවය මට මතකයි අවස්ථාවක නායගැලීමක් සිද්ධ වෙච්චි ප්‍රදේශයක අපි එහි ආධාර කරන්ට මේ නායගිහිල්ලා අසරන විච්චි පිරිසට ආධහර කරට අප යන්න අස්ථාව ලැබුණ. ගියපු පිරිසි පිංවතුනේ සාමාන්‍යෙන් අවුරුදුත් තිස් පහක හතරහක විතර වගේ මේ තරුණු පහේ ඉවලක් හිටියා මේ දෙන්න දැක්කාම පේනවා හොද්ද ටුවම අ්ඩලා අඩ අඩලා ඇයි වේලිලා අපි කියන්නේ අඩන්න කඳරුනය කියලා අන්නේ වගේ හුද්දටම අඩලා අඩල වේලිලා අපි මේ ආධරබිදෙනන කටයුත්ත අවස වනාට පස්සේ අප ඒ දෙන්න ලගට විශේෂන් ගල්ල කතා කළ ඒ කදා කරන්න කොට ආයමත් හදවතින් දිග හුස්මක්හෙරලා ඇස්සල කඳුලු පිරුණ නමුත් තරක මේ කඳුු කෙට ගලාගෙන එන්න ත කඳු න ඒතර එගුලු අඩල දවස්ගානක් එගොලන්ට වෙච්චි සිද්ධිය අපට කිව්වා ඒ නායගියපු දවස නායයන්ඩ කලින් හොදටම මහා දහරානිපාත වර්සාාවක් වෙටල තියෙනවා ගොරෝ ගොරෝ වැහලා ගොරනකොට ඒ පැත්තට හරියට එවලු අකුණු එනිසා මේ මේ තරුණ යවල තමන්ට දරු දෙන්නේ ඉදල තියෙනවා මට මතක විදිහට වයසෞුරුදු අටේ දරුවෙක් ඉඳල තියෙනවා වය සවරුදු එකකො හේ වගේ දරුවක් ඉදල තියෙනවා එකකට පුංචි ලමයි දෙන්නන්නේ මේ ගොලු හරිගයට TVව බලන්ට ආසයි ටව එක දන්න විදිහක් නෑ මේ අකුණු ගැහන නිසා. ඒ නිසා හවසා පහ හය වගේ වෙද්දීම අම්ම තාත්යි දෙන්න මේ දරුවන්ට කවල පුති අද ගරුවණ නිසාට ටීවවි බලන්නු බෑන අපි කලින් නිදාගම කියලා මේ දරු දෙන්න ඇඳී මැදතියාගෙන මහ දෙන්න දෙපැත්ති නිදාය ගත්තා. මේ ගොනට යන්තන් Sස්පේ වෙලා සාමාන්‍යින් හතාට වගේ වෙනකොට තවයි මේ නායම ආරම්භුණිහිහින් ගෙවල් දොරුවල් පුරුලා පස්කඩාගෙන යනවා. මේ මහා වර්සාාව මෙද මිනිස්සුන්කි සද්්‍යය එහෙකොට මහ දෙන්නට ඇහැරුණා ඇහැරල පින්ගතුන වේ දෙන්න එඩියට බැහැල තියෙනවා දැ සාමන්‍යින් අපි වඋුණත් යම් සදධ්‍ය බද්දයක් එහෙකොට එඩියට බැහලා බලවන මොකක්ද වේ කියලා. එළියට බැහැලා බැලුවවා මහ දෙන්න දරු දෙන්නට ඇහෙරෙන් නැතිවෙන්න සීරුවේ තමයි දෙන්න නැගෙට්ටේ ටෝචික් කරන්න එලියට බැහ සපිත්තය කිවී අනේ සාමින්හස අපේ ගෙදෙට උඩින් තිබ ගෙදට අඩි දෙකයි ඒ අඩි දෙක තමයි ගොඩ වඋනේ කිව අඩි දෙක් ගොඩ වෙලා අහන්ඩගේ යනේ මොකද මේ වෙන්නන්නේ මොකද මේ සද්දය කියලා. ඒ ගොඩ වෙච්චි ටිකට පිින්ිතුනේ තමන්ගේ ගෙදර එහම කියා තමන්ගේ ඇගට හේත්තුල හිටපු දරු දෙන්නගේ උනුසුම අයින්වෙන්න කලින් ඒ දරුවොත් එක්කමගේ පස්සයටමිහින් දගුණා අපි ත කණඩාන කිව් අනේ ස්වාමීන් වහන්සේ අපිට දරු පෙටවු දෙන්නගේ මලකඳන් දෙ දකිට තිබ්බනං ඇති කියෙන ඇතවට මේ මොගත්ද ආදීනවය ඒ ආදීනවය කියනද මේ බුද්ධ දේශනාව තුළ විස්තර වෙනදී අදටත් අපට දකින්න පුළුව ඉඟට ආදීනවේ තවත් විස්තර කලා මේ පොත්වහන් සිතුළ යමෙක් කාමය පතාගෙන ඉන්නවා. හැබැයි කාමේ පතාගෙන හිටපෝට්ට හිටියට පැතුූ විදිීර ලැබෙන්නේ. එකත් ආදීනවය කියනවා. ඔයවිදිී ඔබ ආශ්වාදය ගෙන ගෙන ගත්තා ඉළඟට ආදීනවේ ගෙනය ගෙන ගත්තා. නිස්සරණය කියලකිවීමකක්ද මේ කාමයන්ත කෙරෙ හිතියෙන ඇල්ම යම් කෙනෙක් විසගෝර සර්පයකුගේ හිස පැත්ත වගේ බැහැර කරනවාද. ආන්නේක කාමී නි්සාරණයයි. ඊළට දර්මයෙන් ලබන උතුම් ප්‍රතිපඵලය. ධර්මයෙන් ලබන උතුම් ප්‍රතිඵලය මේ ඉදේශනාවතුළ හරි ලස්සන්ට විස්තර වෙන්නේ ඔබ ආලතියන ගාථාවල්. දම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මේ හැසිරෙන කෙනාව දර්මය විසි රකි. ඒක හරියට චත්තං මහන්තං යහා වස්ස කාලේ. මහාවරුෂාවකට විශාලකුඩයක් යට ඉන්නවා වගේ. ඒසානිසංසූ දම්මූ සුචින්නෝ. දරමේ හැසරෙන කෙනට ලැබෙන ආනිසංසේ ුන්න ෝකයි න දුග්ගතින් ගච්චති ධහම්මචාරි දර්ම මේ හැසරෙන කෙනා කිසි කලෙකත්. දුගතියේ යන්නේ නැත. මනුසයෝලෙස අපි මේ මනුසලෝක උපන්නට පසේ අපට නොමැරිඉඩු බ එක්කෝ හදිසි අනතුරකින් මැරෙනවා එක්කො මේ වගේ මොකක් හරි වසංගත තත්වයකට හුවෙලා ඒකින් ලිඩවෙලා මැරෙනවා. මැරෙන්ට් නොඒකා කාරදින ඔය මොකින් හරි මැරෙනවා. නොමැරි ඉන්නෙ නෑ. නහිසෝ උපක්කොමුවත් තිබුදුරජන් වහස වදාලෙ කිසිම උපක්‍රමයක් නෑ ඒල ජාතා නමීයරි උපන්නානං නොමැරන්ට ජරම්පී පත්ව මරනං නාකිවෙලා මැරිලයනවා ඒවන් දම්මා හිපානිනුව මේ සත්වයාගේ ධර්මතාවය කියලා. හැබැයි යම්කිනෙක් මේ ලද මනුස ජීවිත ඇතුළේ ධර්මය හැසිරෙනවනන් ආනිසංසිමකක්ද පලය. දුග්ගතින් ගච්චති දහමචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගතියේ යන්නේ නැත ඔන්න ධර්මයේ හැසිරීමේ පලය. ඔබ මේ ගැන විස්තරවසින් අපේ පින්වා ස්වාමන් වහන්සක දහම් කතාවින් අහට ඇති. ඊනඟට ධර්මය කරා යන්න තියෙන උපාය. ඒ පලේ කරා යන්න තිීන උපායමොකක්ද. අන් උපායි බුදුරජන් වහස දේශනා කළ මේ උපය වෙනුවින් එක ගාථාවක් මේ පොත්වහන්සගේ අන්තර්ගත වෙනවා උදාහරණයක් එස සබ්බේ ධම්මා අනත්තාති. මේ ලෝකේ හටගත්ත හැම දෙයක්ම අනාත්මයි තමන්ගේ වසගේ පවත්වන්ට බෑ කියලා යදා පන්ඥායි පස්සති දියුණු කරනු ප්‍රඥාවෙන් දකිනවන ආන ඒ කෙන දුකගෙන කලකිරෙනවා. ඒස මක්ගෝ විශුද්ධිය ඕග තමයි මනුස්සයකුට පිරිසුදුවෙන්න තියෙන වැඩ පිරිවෙල් ඔකතම උපාය. මේවිදිහට ඔබ මේවෙද්දී ඉගෙනගෙන තියෙනවා දේශනාහාරය යටති ආශ්වාදය ආදීනවේ නිස්සරණය පලය උපාය ආනත්්‍යය කියන කාරණ ටික. ඉට ට ඉගෙන ගණ්ඩ ලැබුණා උග්ගටිතඥූ පුද්ගලයා වහා ධර්ම අවබෝධ කරන කෙනා. විපංචිත්ඥූ පුද්ගලයා මේ සතරපාද ගාතාවන් දහම් දෙසෙනකොට ඒ කෙටියෙන් දෙසූ ධර්මය අවබෝධ කරගන්න කෙනට කියෙන අප උග්ගටිතු බදුජාන් වහන්සේ විස්ත්‍රව විභාග වශය ධර්ම දේශනා කරනකොට ඒ දේශනා අවබෝධ කරගන්න කෙනෙක්කින්වා. අන්න යාටකි නො විපංචි ත්ඥු. බුදුරජාණන් වහන්සේ විසින් බොහෝකොට ආදීනවත් ආශ්වාදයයක්ත් නිසාරණයයක් වසි බොහෝකොට විස්තර කරදී ධර්මය අවබෝධරගන්නට වාසනාව තියන කෙනට කින නේය මේ පුදගලයෝ ගෙනත් ඔබ ඉගෙන ගත්ත. එනකට දේශනා හාරය යටති සුත මේ ප්‍රඥාවගෙනෙඉගෙන ගත්තා? සිින්තාම මේ ප්‍රඥාවගෙනගය ගත්තා භාවනාමය ප්‍රඥ්ඥාවගෙන ඉගෙන ගත්තා. දැන් අද ඉගෙන ගැන්ති නො හරි ලස්සන කොටසක්. බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ කුමක් දේශනා කරයිද. බුදුරජන්හන්සි කුමකද පින්ගුතුනි ධර්මය තුළ අපට දේශනා කළේ. සායන් ධම්ම දේශනාකින් දේශේති. බුදුරජුන් ධර්ම දේශනාව තුළ කුමක් දේශනා කරදද. චත්තාාරි සච්ඡාන අන්කිසිවක් නොවේ චතුරාර්ය සත්‍යයයි. දුක්හන් සමුදයන් නිරෝධන් මගගන්. බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කළ, දුකේ හටගැනීම ගැ දශනා කළ, දුක නිරුද්ධවීම ගැ දේශනා කළ, දුක නිරුද්ධ කරන්ට තියෙන වැඩපිළිවෙල ගැ දේශනා කළ. ඒ තමයි භහග්‍යවත් බදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ. ුරජාන් වහසේ නොෙක්කාරෙන් ඉස්මතු කළේ එයයි. දවසක් අපඒ වහග්‍ය තුන් වහන්සේ භික්‍ෂු සංගහා පිරිවරාගෙන වැඩම කළා එකල දම්ඹදිව තිබුණ ඉතා සුවිශාල සිින් සපා වනයට සිං සපා වනය කියලාකිව ඇට්ටේරියයා වනයට මේ ඇ්ටේරයා වන වඩිමින් ඉන්දි බුදුරජාන් වහන්සේ එක තැනක නැවතිලා මේ ඇට්ටේරයා වනී බිම වැටී තිබුණු ඇටටේරිය කොළ දෝතක් ඇට්ටේරිය කොළ මිටක් බුදුරජාණන් වහන්සකි ශ්‍රී හස්තේ අරගන්නවා. මේ ශ්‍රීහස්තයට අරගෙන භික්‍ෂූන් වහන්සේ ලාමතා වදාල මහනෙනී මේ තතාගතයන් වහන්සේ ශ්‍රීහස්තේ මත තිබෙන ඇට්ේරියා කොළ ප්‍රමාණේද ගොඩාක් වැඩි එම නැත මහණනිි මුළු වනයේම තියෙන කොළද ක්ුන්හස ව දාල වාමයේනී භාග්‍යතුන් වහන්ස තතාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තේ තියෙන්නේ ඇට්ටේරයා කොළ හරි ටිකයිනේ. ස්වාමීනී මේ වනයේ තියන ඇට්ටේරයා කොළමයි වැඩි. ආනෙ වගේ මයි මහනිනේ තතාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත දේ මේ ඇට්ටේරියා වනේ වගේ. ඇට්ටේරිය වන ඒව තියන කොළ වගේ. හැබැයි මහනිනේ තාාගතයන් වහන්සේ යමක් ශ්‍රාවකයන්ට දේශනා කරනුවද මේ අතට ගත්ත ඇට්ටේරිය කොලිමිට වගේ එක හේතුූ මොකක්්ද මහන්නෙන තථගතයන් වහන්සේ අවබෝධ කරගත්ත අනිද්දේවල් දේශනා කලා කියලා ඒක මේ සත්‍යයාට අවබෝධීන් කලකිරින්ට දුකින් නිදහස්සන්ට උපකාරීවෙන් නෑගෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ මේ අතට ගත්ත කොළමිටක් වගේ යමක් ෝරලා දේශනා කරනවාද. ඒ දේශනා කරන ද මේ සත්‍යයාට ඒ කාන්ත වසයෙන් මේ විඳවිමින් යන ගමනින් නිදහස් වෙන්ට උපකාර වෙනවා කියීනවා ඒ අතරගත්ත කොළමිට වගේ කියලා කුමක් දව දාළේ. චතුර ආරය සත්‍යයයි. දුකට හේතුව දුක නිරුද් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙන්න මේ ගැන තමයි භාගිතුන් වහන්සේ දේශනා කළේ ආදීනවෝ පලංච දුක්කන් පොත්වහන්සකි සඳහන් වෙනවා ඒ චතුරාර්ය සත්‍ය දේශනාවේ චතුරාර්ය සත්‍යය දේශනාව යටත මේ යම් ආදීනවයක් ඇද්ද යම් පලයක් ඇද්ද ඒ දුකටයි අයිති ය ආදීනවයක් තියෙනවද යම් පලයක් තියෙනවද එක දුකට තමයි යයිති. ආශ්වාදය දුක හටගන්වන හේතුවයි ආශ්වාදය නිසා තමයි දුක හටගන්නේ. ආශවාදීෙන් යමකට බැඳීගයාට පස්සේ ඒ ආශ්වාදයෙන් බැදීගියපුදී අහිමි වෙනවා. එක ආශවාදීයෙන් බැදීගියපු දේට තම නොපැතුූ දෙයක් සිද්ධ වෙනෝ. ආනිතුවට දුකෝපදිනෝ. දුකහටගන්නවන හේතුවී නිරුද්ධවීම නිස්සරණයයි. දෙන් අපි ගත්වත්ීම කාමසූත්‍රයට අනුව ඒ කාමසූත්‍ර දේශනාවේ අට්ටකතාව සාමීන් වහස විස්තර කළ දුන්නා අචිරවතිී නද අසබට ගොවියෙක් යව කෙතක් වගා කළ. මේ යවකෙත වගා කරලා ඔහු තමන්ගේ යවාස්වන්න වෙවෙන හිටි බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකට ඔහුට හිතේ අදහසක් ෙනවා අනේ මගේ මේසැරේ අවාස්වන්න හොදටතියනවා. මට මේ අස් වන්නෙන් මේවා කරඩ පුළුවන් මේවා කරන්න්න පුළුවන් කියලා ප්‍රර්ථනා ගොඩයි. ඔබ ජීවිතවුණත් ඔබෙහෙම කටයුතු කරනකොට ගොඩාක් ප්‍රාර්ථනාවල් මුළු කරන වෙද කටතු කරන්නේ. තින් මේ පැතුම් මේ ගොවියරත් තිබුණා. මෙහෙම වාසය කරනකොට මේ ප්‍රාර්ථනාතරී මේ ඉහලලින්ම තිබුණු ප්‍රාර්ථනවත්තමයි තමන්ගේ යවස්වැන්නේ පළවිනි කොටසිං. හොද දානයක් හදලා බුදුරජාණන් වහන්සට පූජා කරට ඕනය කියන අදසත් තිබුණ. එතකොට ආශ්වාදය ඇත්තිපනාා යවකෙත දෙස බලබලා සතටු වෙවී හිටියා. ඒ ආශ්වාදය විසින්ම ඔහුට දුක ඉපැද්දවා. ඒ දුකේ පැද්දුව කුමක් නිසාද අචිරවති නදිය උතුරලා ගිහින් යවකෙත සම්පූර්ණෙන් විනාස වනා. ප්‍රාර්ථනා ඔක්කොම හීන ඔක්කොම වෙනසිලා ගියා. ආ නොතකොට හටගත්තා ආදීනවය. එතකොට දුකහටගන්න හේතුවයි නිරුද්ධවීම නිසරණයකි වී කොමකටද යම් කෙනෙකුට පුළුවන් න්නං කාමයන් අත්තරලා වාසය කරන්ට. කාමයන්කිරෙහි නොවැැනීමෙන් වාසය කරන්ට ආනඒ කෙනට දුකක් ොපදින්නේ නැත. කාමයන්ගින් නිදහස්වීම නිස්සරණයයි. ඒ සඳහා, ක්‍රමේ හෙවත් උපායත් විධානයත් ආඥ්ඥාවත් මාර්ගයයි. මේ දුකහටගන්නන හේතුව නිරුද්ධ කරන්ට නිස්සරණය උදෙසා තියෙන උපාය. ඒ සඳහා තියෙන ආජඥාව චතුරාරි සතතික නෝ. දුකින් නිදහස් වට තියන. උපායමකක්ද්ද පින්ගතුනි චතුරාරිය සත්ත්‍යය අ වබෝධ කිරීමයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සගේ ආඥාව විධහනය චතුරාර් සත්‍යය දේශනාාවයි. ඒ චතුරාර්ය සත්්‍යය තමයිකිීනව භාග්‍ය බුදුරජාණන් වහන්සේ හතලිස් පස් වසරක් පුරාවටම දේශනා කළේ. බරණෙස්වන මිගදායේදී භහග්‍යතුන් වහන්සේ උතුම් ධර්ම චක්‍රය පවත්වන ලද්දේය ඒ ධර්මචක්‍රයේ පවත්වනකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම තමයි ධර්මය දේශනා කළේ. ඔබට මතක්කර ගන්න පුළුවන් දම්සක් පැවතුම් සූත්‍රය. ඉදන් දුක්කන්ති මේ භික්කවේ බාරානසියන් ඉසිපතනයේ මිගදායි, අනුත්තරන් ධම්මචක්කම් පවත්තිතන්. පින්වත් මහනෙන. බරණෙස ඉසිපතනවන මිගදායේදී. මේ දුකනම් වූ ආර්ය සත්‍යයයි කියා මාවිසින්. අනත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේය. අපපතිවත්තියන් සමනයනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරයනවා බ්‍රහමණවා කියනචිවා ලෝකස්මින්. ඒ දේශනා කරන ලද්ද උතුම් දරමය ඒ ධර්ම චක්‍රය ආපසු හරවනවා කියනෙක මේ නෝකේ දෙවියකුටත් මාරයකුටත් බ්‍රහමයෙකුටත් කිසිකෙනෙකුට කරන්න පුළුවන් දෙයන්නවේ දර බුදුරජාන්ස බරණැස් වනමිකදයේදී. මේ වනාහි දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයේ කියලා දේශනා කළා. මේ වනාහි දුක නිරුද්ධවීම නම් වූ ආර්ය සත්‍යය කිය දේශනා කළා. මේ දුක නිරුද්ධ කිරීම පිණසතියෙන ප්‍රතිපදාවයි කියලා දේශනා කළා. මේ දේශනාව ආපස්සටහරවන්ට ලෝකෙ දෙවියන් මරුන් බමුණු සහිත කිසිකෙනකුට හැකිියවක් නෑ ඒකට හේතුමුකෝ අපේ බුදුරජාණන් වහන්සේ මේ යුතුම් චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළේ දස බල ඥානයන්ගේ පිහිටා. විසාරධ ඥානයන්ගේ පිහිටා. සසරයේ පුරුණ ලද සමතිශ පාරමිතා බල ඇතිව. තතාගත බලයන්ගින් යුක්තව දේශනා කරපු මේ උතුම් සද්ධරමය ආපස්සට කරක්වන්ට බෑ. භාගිතුන් වහන්සේ ඒ දුක පිළිබඳව දුකේ හට ගැනීම පිළිබඳව දුක්ක නිරෝධය පිළිබඳව දුක නිරෝධ ගාමිනි ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරද පිංිතුනේ ඒ දේශනාව උදෙසා බුදුරජාණන් වහන්සේ අප්‍රමාන පද වදාාරන්න ලද්දීය. දැ ඔබ දම්සක් පැවතුන් සූත්‍රය ඉගෙන ගන්නකොට බද න බදුරජාණන් වහන්සේ දුක විස්තර කරන්ට අප්‍රමාණ පදදේශනා කළා ඒ වගේම මුළු සූත්‍ර පිටක පුරා බුදුරජාන් වහසේ දුකවිස්තර කරන්ට පාවිච්චි කරපු නොයි පද තිබෙනවා අප්‍රමාණ අකුරු වදාාරණ අද්දේය දුකවිස්තර කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ සම්බුදු මූමඩලින් අප්‍රමාණ අකුරු වදාලා ඒ දේශනාව තුළ අප්‍රමාණ ව්‍යංජන ඇත්තේය දුක ගැන බුදුරජාන් වහන්සේ නොයේ කාකාරීෙන් පත වදාලා. අකුරු වදාලා පියංජන වදාලා අප්‍රමාණ නිරුත්ති ඇත්තේය, විස්තරකිරින් වදාලා, අප්‍රමාණ ආකාර ඇත්තේය. දුක නොයේ කාරයෙන් බුදුරජන් වහන්සේ දේශනා කළා. මේ බලන්න ශාස්ෘරන් වහන්සේ විසින් මහාකරුණාවෙන් අප ූදෙසා කර තියෙන දේ. අප්‍රමාණ විස්තර කිරීම් හෙවත් නිර්දේශයෝ ඇත්තේ මේ විදේ තමයි බුදුරජාණන් වහන්සේ දුක ගැන වදාලේ ඒ වගේ ඒ චතුරාර්ය සත්‍යය දේශනාව ඇතැම් තැන්වල බුදුරජාණන් වහන්සේ සංකාසනා අර්ථය සැකවිෙනුත් දේශනා කළා ඇතැන්තැංවල චතුරාර්ය සත්‍යය පිළිබඳව මෝලික කරුණු පැවසුවා. ඇතැන් තැන්වල චතුරාරය සත්‍යය විස්තර කරමින් දේශනා කළා. බෙදා දක්වොමින් දේශනා කළා. චතුරාරය සත්‍යයම ඉස්මතු කරුමින් දේශනා කළා. මේ වනාහි චතුරාරය සත්ත්‍යයයි කියම ලෝකයට පැනෙවවී අපගේ බහගවත් බුදුරජාණන් වහන්සේ විසින්. හැබැයි පින්ගතුන එම බදුරජාන් වහන්සේ මේ දේශනා කරන දර්මය ගැන මේ නෙත්තිප කරනේ මෙහෙම සඳහග වෙනවා භාග්‍යතුන් වහන්සේ ඒ චතුරාරය සත්‍ය ධර්ම දේශනාවහි අකුරු වලිනුත් පදවලිනුත් අවිද්‍යා වැස්ම ඉවත්වෙන අයිරිං සැකවින් වදාරණශේක. එතකරු බුදුරජන් වහස මේ චතුරාර්ය සත්‍යය දේශනා කරද්දී යම් වචන පාවිච්චි කළාද යම් අර්ථපාවිච්චි කලාාද ඒ ඔක්කෝගෙෙන්ම පින්වතුනී. අවිද්‍යාාව නම් වූ වැස්ම ඉවත්වෙනවා ඒ නිසයි බුද්ධභාෂිතය හරියට කතා කරන ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ධරමය ඉගෙනගෙන ඒ ධරමයේ දහම් පදය හරියට තෝරගත්තේ දැ මේ මෑත කාලක හිස්පුර සිරු මේ අනිච්චය කියන එක පටලවාගෙන කතා කළින් ඒ ව්‍යන්ජනය තෝරගන්ට දක්සකම නැතිකම බුදුරජන් වන්සක දේශනාව තුළ පාලි භාසාවයි අපි ගත්තුත් එෙහෙම සත්තා කියල ය දෙනවා. ඊනකට සත්තා කියල යදෙනවා. සත්හා කියල කියන්නේ මහප්‍රාණ තයන්නින් අවසංවෙන්නේ. මහ මහප්‍රාණ තයන්නින් අවසං වෙන විදිහට සත්හ කියල කිව්වාහම ඒ ශාස්තෘන් වහන්සේ කියන අර්ථය ගෙන දෙනවා. අප අල්පප්‍රාණ නිකං සත්තා කියලා කිව් ත්තහෙම ඒකේ අදහස සත්වයා කියන අදහස. එතකට මේ වචනේ වැරද්දිච්චි ගමන් අර්ථෙත් වරදිනවා. ඒ නිසා ව්‍යන්ජනයත් හරියට ගැට ඕන කියනවා දේශනවිගෙන ගත්ද. අර්ථත් හරියට අරගන්ට ඕන කියනවා ආන ඒකනෙසයි හරි කල්්‍යයානවිත්‍රයේගින් හරි ගුරුවරයගින් ධර්මගෙන ගන්ට ඕන. කල්්‍යයානමිත්‍රයා හමූුණේ නැත්තං. නිවැරදි ආචාරවරයා හඹබුණේ නැත්තන් පින්ගතුන අපි ආකූල් වෙනවා මයි බරදි නොහමයි. එනිසා මේ මෑතිකාලෙ වාසනාවක් පංවතුන්ට හරි කල්්‍යයානුමිත්‍රයෙක්ගේ ආශ්‍රීයටු පත්තිලා උතුම් ශ්‍රී සද්ධර්මය ඉගන ගැන්ටු වාසනාව ලැබීම. බුදුරජාන් වහන්සේ චතුරාරි සතති දේශනා කරද්දී අප්‍රමාණ පදවර්ණනා වලිනුත් අප්‍රමාණ අකුරුවලිනුත් බුදුරජාණන් වහන්සේ විසින් අවිද්‍යාව දුරුකිරීම පිණිස සැකවින් ධර්මය වදාළයකට කෙන උග්ගාටය ඇති සැකවිෙනුත් ධර්මය දේශනා කළා ඊනගට ඒ ධර්මය විස්තරවක්ෂයෙන් නොයේ කාකාරවලින් අවබෝධය ඇතිවෙන්ට විස්තර කරමින් දේශනා කළා විපංචයති විධ කරුණුවස්ස, නැවත නැවත්ත තෝරාදමින් විස්ත්‍රවසයනුත් දේශනා කලා. ඒකට කියනෝ විත්තාාරේති. එතකුරු බදුරජන් වහන්සේ චතුරාරි සත්‍යය සැකවිින් දේශනා කලා, උග්ඝාටේති. ඒ චතුරාරි සත්‍යය අවබෝධය ඇතිවිනාකාරෙන් ඉස්මතු කරල දේශනා කළ විපංච යුති. චතුරාරි සතතිය නැවත්ත නැවත විස්තර කරල විස්තරවසයෙන් දේශනා කළ, ඒක විත්තාාරේති. හරි ලසනයි මේ අරතේ බලන්න සැකවින් වධාරණ බව හෙවත් උග්ගාටනය භාග්‍යතුන් වහන්සක දේශනාවේ ආරම්භයවෙයි. විස්තරවසයෙන් වදාාරන බව හෙවත් විපංචනාව දේශනාවේ මධ්‍යයි. වඩාතුඳින් නැවත නැවත විස්තරවසයෙන් වදාාරන බව හෙවත් විත්තාරණය එහි අවසානයි ආන්නේේ නිසා බුදුරජාණන් වහන්සගේ ධර්මයට මෙසහි කියනු ලැබේ කෙසේ ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ආදී කල්ලයානං. මුලත් ඉතා සුන්දර වුවකි. මජ්ජිහි කල්ල යනං. මැදත් ඉතා සුන්දර වුවකි, පරයෝසාන කල්ලයානං. අගත් ඉතා සුන්දර වුවකි කියලා. ඒ මුලමදාග සුන්දර ලෙස බුදුරජාන් වහන්සේ වදාලේ කවරද්ද. චතුරාරි සතති ධර්මයමයි බුදුරජාණන් වහන්සේ. දේශනා කොට වදාලේ. මෙතිත චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව තුළ චතුරාර්ය සතති විස්තර කිරීම උදෙසා නොයෙක් පද අක්ෂර සහිත ව්‍යන්ජනයේ යොදාගන්න නිසා. අපි ඒ දේශනාවට කියනවා සභ්‍යන්ජනා බුදුරජුන්ගේ දේශනය හැදදිලි ප්‍රකාශන මාධදක යුක්තය. ඊනකට ඒ තුළ චතුරාරය සතති බුදුරජාණන් වහන්සේ පදහයකාකාරයෙන් සංකාසන පකාසන විවරණ විභජන උත්තානීකම්ම පඥක්තිවසයන් අර්ථය දේශනා කරනවා. එනිසා අපි කියවා සාත්තම් බුදුරජුන්ගේ දේශනය මනා අර්ථ ඇත්තේය ඒවගේම දේශනාව තුළ කියවල පරිපුන් නම් පරිසුද්දම් බ්‍රහ්ම චරියම් පකාසේති. මුළමනින්ම පිරිසුදු පිරිපුන් බඹසරගෙන තමයි දේශනා කරන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවට මෙහෙම කියන්න පුළුවන් කියෙනවා. චතුරාරය සතති දේශනාව ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේඋතුම් ශ්‍රීසත් ධරමයට තතාගත පදං ඉතිපි. තතාගතයන් වහන්සේගේ උතුම්පියවර සටහන කියා කියයි. තතාගත නිවේසිතන් ඉතිපි. තතාගත බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ තැන කියයාාද ධර්මේටික් කියයයි. තතාගත රංජිතන් ඉතිපි, තතාගතයන් වහන්සේ නම්මු මහා හස්තිරාජයන් වහන්සේ තමන් වහන්සගේ ශ්‍රී දලන්. සටහන් කළ තැන කියාද උතුම් ශ්‍රී සද්ධර්මයට කියයි. අන්න නිසා තමයි පින්ගතුනේ බුද්ධ දේශනාවතුළ තිබෙන්නේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේව මුළුමනිින්ම හඳුන ගන්නේ සද්ධර්මය අවබෝධ කර ගැනීමයි. එකම භාගිතුන් වහන්සේ සම්පූර්ණයම දකින්න මේ ලෝකෙක කවුද රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේ දුක්ක සමුදයේ නිරෝධ මග්ග කියන්න චතුරාර්ය සත්‍යය ධර්මය මුළුමනින්ම අවබෝධ කොට වදාළ නිසා ඒ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නම් වූ මහා හස්තිරාජයන් වහන්සේ තමන්ගේ ශ්‍රී දලයින් සටහන් කළ තැනවන ධර්මය හරියටම දකිවා. එතකොට තම හිත පහදින්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තය මරහන් වනසේකයි. ඒ ආන්තිම්ම සම්මා සම්බුද්ධ වනසේක. ඒ කාන්තිම් විජ්‍යාචන්න සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදූ වනසේක, අනුත්තර පුරිස දම්ම සාරතී වනසේක සත්හා දෙවු මනුස්සානං වනසේක, බුද්ධ භගවා වනසේකය කියලා සිත පහදිනවා. ඉතින් මේ ගැන කියනවා මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ලද්දී. හතලිස් පස් වසරක් පුරාවට වදාළ මේ ධරමය ුදුරජාන්හන්සේ වදාලේ අන් කවරෙක් උදෙසාවත් නොව. මේ දුක්ක සමුදේ නිරෝධ මග ්‍යන චතුරාරය සත්‍ය අවබෝධය කැමතිව ධර්මය යෙදෙන කෙනා හටය ආනෙ නිසා යම් කෙනෙක් මේ දේශනා අවබෝධ කරගන්ට කැමතිනයි. එයා සුදුස්සෙක්වෙන්නේ චතුරාරය සත්‍ය අවබෝධයට කැමැත් තිබීමෙන්. මේන්න මේ කොටස්ටික විස්තර වෙන්නේ නෙතිප්ප කරනේ දේශනාහාරය කියන්න කොටසේ. ඊළඟ හාරය තමයි තකොට දේශනා හාරය කියලකව පලවෙනි හාරය. ඊළඟ හාරය තමයි විචයහාර විචයහාර විභංගය නැත්තිප්ප කරන මෙන්න මේ විදියට විස්තර වෙනවා. විචයහාරය කියලා කියන්නේ ඇ දේශනාහාරය කියලා කියන්න පින්වතුන දේශනාවෙන් ධර්මය වෙත රැගෙන යාම. විචයහාරයේ කියලා කියන්නේ ධර්මය විමසීම තුළින් හොඳින් විමසීම තුළින් ධර්මය වෙත රැගෙනයාම විචහාර විභංගේය විචේහාරය කියන එක බෙදා දක්වන වනං මේ විචහාරය ගැන මෙ මෙහෙම විස්තරය නෙත් එප්ප කරන්නේ තියෙනවා. සූත්‍ර දේශනාව තුළ ප්‍රශ්නයෙන් අසන ලද යමක් ඇත්ද. ඒ ඇසූදය විසඳන ලද යමක් ඇත්ද. දේශනාව තුළ පදීම් පැවසූදය ගාතාවින් යළි විස්තර කිරීමක් ඇදද. සූත්‍රයහිලා යම් විමසීමක් ඇදද. මේ දරමය වෙත රැගෙනයාමට ඇති විමසීමහිවත් විචයහාර විභංයි. එතකොට ඒ විචයහාරය කියනක? අපි කනගත්තා දේශනාව කියවට පස්ස මුනිින්ම කළ යුත්ත මෙහාරයන් යොදනක. ඒ ඇන දේශනා විගන ගන්න කෙනා ඒ දේශනාව තුළ විස්තරකිරෙන්නේ කවරක්ද කියලා හොදනයට විවසන්න ඕන. ඒක තමයි දේශනාහාරයෙන් කරන්නේ ඒ දේශනාවතුළල කතා කරුණ කුසල් අකුසල් ආශ්වාදය ආදීනවය නිසරය නිස්සරණය උදෙසා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන උපාය ඒ උපායේ හැසිරීමෙන් ලැබෙන උතුම් ප්‍රතිඵලය ඒ සඳහා තතාගතයන් වහන්සේ නම්මෝ ශාස්ෘූන් වහන්සේ කවර ආඥ්ඥාවදද විධානයක්ද කරන්නේ මෙන්න මේ කරුණු පහැදිි කරගන්න ඕන ඊළඟට දේශනාව හොදයට වීමසන්න ඕන කියනවා ොකක්ද දේශාව විමසන්නේ කුමක් විමසයිද පදයත් විමසයි දේශාව ගගන්නවා කියන්නේ බුද්ධ දේශාව ගෙන ගන්නවාකයන් එතකොට අපි මේ උක්කොම විමසන්න ඕන පදය විමසයි දේශනාව තුළ යම් ප්‍රශ්නය කසයි නං ඒ ප්‍රශ්නයද විමසයි ැන් ඇතැම් දේශනාතිෙනවා බබුදුරජාන් වහන්සිකින් ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නයට තම යුත්ත්‍රර දෙන්නේ. එතකොට දේශනා විගෙනගන්න කෙනා ප්‍රශ්නිත් හොඳට විමසන්න ඕන ප්‍රශ්නී උදෙසා ලබාදින විසඳමත් විමසයි ඊනකට ප්‍රශ්නයකට විසඳම දෙන්නකයාම දැන් ඔබ සමහරලාවට දෙකළ තියෙනවා බුදුරජාන් වහන්සකින් ප්‍රශ්නයක් ඇහවාහම බුදුරජාන් වහන්සේ ප්‍රශ්නය ගාථ කීපයකි විසඳනෝ එතකොට ඒ පූර්ු ආපරය ඒයනේ අවසානයක් ආරම්භයත් කියන්න දෙකත් හොඳට විමසන්ටෝනෑ. ඉනකට දේශනාතුප තුළ විස්තර කරෙන යම් ආශ්වාදයක් ඇදද ආශ්වාදය විමසීයුත්තේය, ආදීනවය විමසීයුත්තේය, නිස්සරණය විමසී යුත්තේය. ධර්මයෙන් ලබන උතුම් පලය විමසී යුත්තේය. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමේ හෙවත් උපායි විමසීයුත්තේය. ාගිතුන් වහන්සගේ ආඥ්‍යාවහෙවත් විධානය විමසී යුත්තේය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පදෙන් දේශනා කළදේ ගාථාවට නගායද්ද එද විමසී යුත්තේය කොටින්ම සුත්තගෙය වේ‍ය කරන ගාතා උදාන ඉතියුත්තක ජාතක අබ්බුහත දම්ම වේදල්ල යන නවාංග ශාස්තෘූ ශාසනයම විමසී යුත්තය. එතකොට විචේහාරය කියලා කියන්නමකක්ද දේශනාව හොඳින් විමසීම මේ අදමාවපට කියලදුන්නේ විචේහාරය කියන එක කෙටියෙෙන් ඉතාම ලස්සනට මේ විචේහාරය නැත්තිප්ප කරන්නේ තුළ මහාකච්ඡාන මහරහතන් වහන්සේ අපට තෝර්ලා දෙනවා ඉතින් අපට ඊනඟ වැඩ සටහනේදී මේ විචේහාර විභංගය ඒ කොහොමද විස්තර කර ලාතියෙන්නේ බදුරජාන්හන්සගේ දේශනාව කියවල අපි කොහොමද දේශ විමසන්නේ ධර්මය අවබෝධ වෙන විදිහට කොහොමද දේශනාව විමසීයුත්තය කියන එක අපට ඒනක වැඩසටහනය ඉගෙන ගන්න පුළුවන් පින්වතුනේ මේ ජීවිතයේ නොඒෙක් දේවල් අපට ඉගෙන ගැන්ට ලැබෙනවා වර්තමානය වෙනකොට ගැත්තහම නොයෙක් දේ උගන්නට පාට මාලාතේනවා ඒ පාට මාලා වලට ඇතැන් පාටමාලා මේ ලක්ෂ ගණන් වියදන් කරලා ඒ පාටමාලා වෙනුවින් ධනය කාලය කැප කරලා ඉගෙන ගන්නේ එසේ ඉගෙන ගන්න දේවල්තිී නො හැබැයි ඒ ඉගෙන ගන්නේ කක්වත් මනුස්සයගේ ජීවිතයේ ශ්‍රේෂ්ටත්වයට පත් කරන්නේ බුදුරජාණන් වහන්සේ ගෙෙන් දවසක් අහනවා කෙනෙක් සාමීනී භාග්‍යතුන් වහන්ස යමක් ඉගෙන ගැනීම නිසා මේ මනුස්සයගේ ජීවිතයේ ශ්‍රේෂ්ටත්වයට පත්වෙන වනන් එක් කවරද්ද බුදුරජාණන් වහන්සේ වදාලා සික්කානොත්තරිය වන්නේ ඉගෙනගන්න දේ අතර ශ්‍රේෂ්ට වන්නේ යමක් ඉගෙන ගත්තත්තේ ඉගෙන ගත්ත දේ නිසා මනුස්සකු ජීවිතේ ශ්‍රේෂ්ටත්තය කරා පත්වන වන්න ඒකම එක දෙය ධර්මයයි ධරම ගෙන ගැන්නකොට මනුස්සිෙක් ්‍රේෂ්ට වෙනවා හීන උපතක් ලබල වනත් ඒකෙන ශ්‍රේෂ්ටත්වයට පත්වෙනවා ධරමය නිසා දැන් ඔබහල ඇති බුදුරජන් වහස වැඩඉන්න කාලේ ඔහු හිගන්නෙක් මේ හිගන්න මේ ලාදුරු රෝගයේ නිසා ශරීරය පුරාම කෘෂ්ට හැදිලා මේ හැදිච්චි කෘෂ්ට තුවාල වෙලා ඒවා වනවෙලා සැරව ගලමින් ඉන්න කිසි කෙනෙ කිටුුවන්න කැමතිනෑ මනුස්සේ කොහොට ලංවෙන්ට කැමතිනේ එතකොට මේ කෘෂ්ට රෝගියයා ඔහුගේ නම සුප්පුද්ධ හරි දුකට පත් වෙලා හිටිය ලවස මුහ හැරමිටි ගැගෙන යනකුට පිරිසක් එකතු වෙලා ඉන්නවා දැක්කා දරසාමාන්‍ය පිස එකතු වෙන්නේ ඔය මනොහරි බෙදෙනවා නන්නේ. එතකොට මේ සුප්පබුද්ධ කෘෂ්ට රෝගියයා මේ දුගිය හිතනවා මේ එකත් එකටම මිතන රසවත් කෑමක් බෙදනවා ඇති. ලංවෙලා බලනකොට අනේ කෑමක් නෙමෙයි බෙදන්නේ එතන බෙදනවා අමුෘර්තය. ඒක විමකක්ද භාග්‍යත් බුදුරජාණන් වහන්සේ ධර්ම අවෂදයේ බෙදෙනවා ධර්මය දේශනා කරනවා. එතට මේ කොෂ්ටරෝගයා ආපු නිසා එහෙම්ම පැත්තකින් වාඩි වනා. වාඩියල හොදට සවංයමාගෙන අර ධර්මය අහගෙන හිටියන් එතකොට මොහු මේ දැන් ඉගෙන ගන්නීම කක්ද. යමං ඇැසීම නිසා මනුස්සයකු ජීවිතයේ ශ්‍රේෂ්ටත්වයට පත්තිෙනවාවද ඒ ශ්‍රේෂ්ටත්වයට පත්වෙන දේ ඔහු අහගනඉන්නවා කණඩ නැති දුගියෙක්. මිනිස්සු පිළිකුල් කරන දුගියෙක් ඔහු ධර්මයයාගෙන හිටියා ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට චතුරාර්ය සතති ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වනාා. ඒ ජීවිතේ දුගියෙක් වුණාට ඔහු ඒ කාන්තවසයෙන් බව හතක් ඇතුළත මේ සංසාරයක් තුළ විඳවඩ තියන සියලු දුග්ගිනි නිවාගන්න කෙනෙක් බවට පත් වෙලා එතන නැගෙටේ. න නිසා බදුරජාන් වහස දේශනා කළා මේ ලෝකෙ කොයි තරං අවෂද තිබුනත් ධර්මයට සමාන වෙන කිසි අවෂදයක් නැත එනි නිසාපංවත් මහනෙන ඒ දහම් ඔසුව පානය කරවූ ගෙලයි භාගතුන් වහන්සේ අප්‍රදේශනා කළේ අපටත් මේ උතුම් ශ්‍රී සද්ධරමය ඉතා රද්ධහාවෙන් ඒගෙනගෙන මේ සද්ධර්මය තුළින් අපේ ජීවිත සැපවත් කරගන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදුසාදු මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා ජනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.